මම චිින්තක බණ්ඩාර සම කැඳවුම්කරු වැඩකරන ජනබලය. විශේෂයෙන් මද මාදෙසාකච්ඡාවේදී අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේෙ. දහනමයා යනුව සුව සැරිට මේ රජය විසින් මේවනවිට, එල්ල කලනත් තිෙන්න්න සේක කණ්ඩායමට එල්ල කල්ලා තියෙන මරු පහරය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි දන්නවා මේ දහන මෙයයි අනුව සුවසැරිය ලංකාවට ලැබෙන්න්නේ ඉන්දියාවේ ප්‍රධානයක් විදිහයට මොකාරයෙන් ලැබුණු ප්‍රධානය පහුගේ රජය විසින් හර්ෂදසිල්ලා ඇමත්තුමාගේ ප්‍රධානත්වේ නතුමාගේ සංකල්පයක් විදිහයට හඳුන්වාදීපු අගක් තමයි පහුග කාලෙ පුරාවට ලංකාවේ ප්‍රචාරය වන්නේ. හැබැයි පසුගේ රජයේ විසින් සුවසැරිය පදනම හැටියට මේ ක්‍රියාත්මක වෙච්ච මේ ආයතනය මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යන්ේ යටතට පත් කරලා තිබෙනවා. මේ පත්කිරීම හරහා මේ සුවසැරිය කියන ආයතනය අපිදැ අපිට අවබෝධ වනවිදියට රාජ්‍ය ආයතනයක්. ග මේ රාජ ආයතනයේ සේවකයන් හැටියට මෙ සුවසැරිආයතනයේ සේවකයන්ට කිසියම් සේවා තත්වයන් පිළිබඳ ගැටළුවක් ඇතතිවුනාාම. ඒවගේම මේ සුවසැරිය පෝත්වාගනයාමේදී ඇතිවන විවිධ බාධාවන් සඳහා ඔවුන්ගේ ගැටලු ඉදිරිපච්චිරීම සඳහා ඔවුන්. රජයේ පිළිගත් විධමත්තාකාරයේ වෘතතිය සමිති කටයුත්තකට අවතීරණ වනාහම ඒ සඳහා අවශ්‍ය කරන නීතිරීති හදාගෙන ඒවා ලියාපදිංචි කරගෙන නිී්‍යානු කූලවයකට මහුණ දුන්නහම ලංකාවේ රජය ආතනයක් විදිර සුව සැරි යතනය කරන්න මොකක්ද මේ සේවකයන් වහම වැඩ තහනම කර ලක් කරනවා. මේක රජ්‍ය ආයතනයක් තුළ කිසිසේත්ම වෙනට බැරිකාරණයක්. එනිසා රාජ්‍ය හෝවේවා පෞද්ගලික හෝවේවා අර්ද රාජ හෝවේවා. කිසි ම එතනක වෙන්න බැරි දෙයක්. අද ලෝක කම් කරුණ තේ යටේ පවතන් පවත්නනාාව වූ නීතිරීති පිළිබඳව ලංකාවේ රජයන් පිළියරන් තියෙනවා මෙ පිළිගනීම තුළ ලංකාවේ ක්‍රියාත්මක ඕනෑම අ යතනයෙකට ෘතියටයුතු කිරීමේ අයිතිය තියෙනවා. ඒවගේම තමන්ගේ අයිතිවාසිකං වෙනුවෙන් වෘතිය සමිති කටයුතුවලට එළඹීමේ අයිතිය තියෙනවා. මෙ අයිතිය තහවුරු කරන්නට රාජ්‍යහෝ පෞද්ගලිකන්සේ කිසිදු ආයතනයකට හැකියාවක් නෑ. එනිසා අපි විශ්වාස කරන්නේ වහාම, මේ රාජායතනයේ සේවකයන්ට මේ කරලා තියෙන බරපතල හානය මේ රජයේ නිවැරදි කරන්නට ඕනි. අපි විශවාස කරනවා මේක හර්ෂද සිල්වා ඇමතුවා ආරම්භ කළත් මේක හර්ෂදසිල්වාගේ පෞද්ගලික දේපලක් නෝන විත්‍යාපි ඉතාමත් ඕනෑ කමින් කියන. මේක රටේ මජනතාව වෙනුවෙන් ක්‍රියාත්මකව වන ආයතනයක්. ඒවගේම. අපි විශ්වාස කරනවා සෞඛ්‍ය ඇමතිතුමිය මේකට ඉතාමත්. ක්මින් ම දියත් වෙලා මේ දැනට වැඩතාහනම් කල්ලා තියන සේවකයන් සේවයේ පිටවයි කියලා. එයාකාරයේ නැතුමිය කටයුතු නොකොළොත් මේ ක්‍රියාමාර්ගේ සුවසැරියේ සේවකයන් මේකට සම්බන්ධ නෝවනත්. වැඩකරන ජනබලයේ විදියට, රාජ්‍ය අර්ධ රාජසා පෞද්ජලිකන්සේ, විශාල සේවක පිරිසක් නියෝජනය කරන සංවිධානයක් විදියට. මෙරටේ දැවන්තම ෘතිය සමිති ව්‍යාපාරය විදියට අපි හටදවසේ තරගල කරනට සූදානක්. එනිසා අපි දිරිියයේදී ලාපොත්තුවෙන්ෙනවා සුව සැරිය කාර්යාලේ වටලන්ඩ මේ සම්බන්ධෙන්. එනිසා පිතාමත් ඕනෑ ගමින් කියනවා වහාමවේ ප්‍රශ්නයට මැධහත් වෙලා මේ සේවකයන්ගේ. ඒ ෘර්ති අයිතිවාසිකං ලබා දෙෙන්න්න වැනතානකට ලක් කල්ල තියන සේවකැන් සියල දෙෙනාව හම සේවේ පිීට වන්න ඒවගේම මේ ආයතනය මෙරටේ මහජන දේපලක් විදිහයට විධමත්තාආකාරයෙන් පවත්වාගෙනයාමට අවශ්‍ය සියලු කටයිතු කරන්න ඒවගේ මේ වගේ ඇතුළේ තියන මංකොල්ලකෑම් ටෙන්ඩර් මඟඩි ඒවගේම සේවා හප්පාදුව සියල් අපි වහාම මෙරටේ රාජ්‍ය ආයතනයක් විදිහට දැනට හඳුන්නලා තියෙන්නේ වගේම රාජ්‍යාර්තනයක විශේපතයට පත් කරලා තියනවා ඇනිසා අපි විශ්වාස කරනවා ඇමතිවරියකට මැදිහත්වෙෙයි. ඒ වගේම අපි. මේරටේ විගණ නාන්සේඉල්ල නොව හම මේකට විගරණය කරන්න. මේ තියන හොරකං මේ මංකොල්ලකෑම්. ඒවගේම මේ කණ්ඩායම් හැදිලා මේරටේ දේපල තමන්ගේ අයිතුවාසිකමක් තමාන්ගේ පෞද්ගලික බෘක්තියක් සේ සලකලා මේකරනට යුත්වවාහම නත්තර කරන්නට කියන කාරණය. අපි ඉතාමත් ඕනෑකමින්මතක් කරනවා.ඒවගේම. අපිද අන්නවා වර රටක විපක්සේ කියන්නේ. ආණ්ඩු පක්ෂේ රටේ කිසියම් වරදා කරනවනගේ ආ්ඩු පක්ෂේ කරන වරද නිවැරදි කිරීම සඳහා හඩනග තනක් දිරතමයි අපි ලෝක ඉතිහාසේ වි පක්ෂේ කියනක හඳුන්නලා තියෙන්නෙ. අප රටේ විපක්ෂේමගක්ද දැන් කරන්නන්නේෙ. අපේ රටේ විපක්ෂයෙන් අපිදකින්නේ රජය වරදා කරනවනං රජ යට ගිල්ලා මුක්ක හනවා ගේ ක් ර ට අවශ්‍ය ව. එනිසා අප හරිස සිල්லா ඇමතු මට තා ත් මින් ேෙනවා.ඔබතුමා රජයේ කාය ායම, විபක්ෂේ කාරය භාරය කරണ. රජය මෙයාකාරෙන්மேෙන් රාජ්‍ය දේපலවලට. ලම්රනවාවන රජ සේවකයන්ට බලපෑම් කරනවානං. බතුමා විපක්ෂේ මන්ත්‍රීවරයක්විදියට ඔබතුමාගේ අයිතියතමයි මේ ආයතන සුරක්ෂිත කිරීම. ඔබතුමා ආරම්භ කරනම් යන ඔබතුමා පෞගිය කාලේ මහහා පම්පෝරගැවේ මේ ආයතනය අපේ නිර්මාණයක් කියලා. එහම නිර්මාණ කරන්න ඔබතුමාට පුළුවන් වෙන ඕනි මේ ආයතනය වරදක් වෙනවනඒ වරද නිවරදි කරන්න. ඒේනිසා අපි තාමත් ඕනෑ කමින් ඉල්ලන්නවා වාහමේකන ැද ත් වන්න ැට ල නිවර්දි කරන්න නැත් හට වසේ. ෙන් වැඩ කරනජ ले විදිेයටाි පරට हवाගේ नකාරणාවත් mata ක ඇමති